ප්‍රවීණ රංගන ශිල්පිනි අයිරංගනි සේරසිංහ මහත්මියගේ ජීවිතයට කරදරයක් සිදු වී ඇති බවට සමාජ මාධ්‍ය තුල අසත්‍ය ආරංචි හුවමාරු වෙමින් පැවතුණා. ඊයේ දිනේ මේ පිළිබඳව විශාල කතාබහක් සමාජය තුල ඇති වී තිබුණා. කෙසේ වෙතත් ඇයගෙන් සුවදුක් විමසන අවස්ථාවේදී ඇය දුරකථනයට පැමිණ තිබෙන අතර පවසා ඇත්තේ තමන් යහපත් සෞඛ්‍ය තත්ත්වෙන් පසුවන බවයි. ඊයේ දිනේදී හදිසිය ඇති වූ ක්ලාන්ත තත්ත්වයක් හේතුවෙන් ඇය නිවසේ ඇද වැටුණු නමුත් එය විශාල සිද්ධියක් නොවන බවද ඇය පවසා තිබුණා. මේ අතර ප්‍රවීණ රංගන ශිල්පිනි අයිරංගනි සේරසිංහ මහත්මිය මිය කිය බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවට ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් මහතාද තහවුරු කර තිබුණා. කෙසේ වෙතත් ඇය ගැන අප කෙටි සටහනක් ඔබට තවන්නට බලාපොරොත්තු වෙනවා. අතින් අවුරුදු 64කට එපිට තමයි ඒ 1956 දෙසැම්බර් මස තිරගතල කර රේඛාව චිත්‍රපටයේ තම ප්‍රථම රංගනය ඉදිරිපත් කර අයිරංගනීට අමතක නොවන මතක සටහන් තැබුවේ වැෑවල ගමේ කළ උද්වේක කර දර්ශනයයි. අදත් ඇය ඒ සිහිපත් කරන්නේ සතුටින්. එදා මුළු දවසම මමත් සෝමපාලත් වතුරට තෙමිලා අසනීප වුණා. රේඛාවේ රූගත කරන්නට තිබුණු අන්තිම දර්ශනය එයයි. වැෑවල ගමට කාලෙකින් වැහලා තිබුණේ නැහැ. අද වහි හෙට වහි කියමින් පිරිස බලාපොරොත්තු සහිතව බලන් හිටියා. මේ අතර ලෝක ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂක ඩේවිඩ් ලීන් බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි චිත්‍රපටය කරන්න ලංකාවට ඇවිත් හිටියේ. එක්තරා සාදයකදී අධ්‍යක්ෂක ලෙස්ටර් හා ලීන් හමු වුණා. වැස්සක් එනකන් හිටියොත් මාස ගණනක් ඉන්න වෙයි. ලෙස්ටර්, ඔබේ රටේ ගිනිනිවන හමුදාවේ දක්ෂ අය ඉන්නවා. ඒ අය පුදුම මිනිස්සු. ඒගොල්ලෝ ගාව අඩි 60ක විතර උසට වතුර ගහන පොම්පයක් තියෙනවා. ඒකට කියන්නේ ලන්ඩන් රසල් කියලා. ඒ අය කෘතිම ධාරානිපාත වැස්සක් මවාවි. ලෙස්ටර් ගිනි නිවන හමුදාවේ වැෑවලට ගෙනල්ලා කෘතිම වැස්සක් මැව්වා. මමත් සෝමපාලත් ඒ කෘතිම වැස්සෙන් හොඳටම තෙමි අපමණ පීඩා වින්දා. අපි පෑ ගන්නක් තෙමි තෙමි මේ දර්ශනය කරලා ඉවර වුණහම දියෙන් ගොඩ දාපු මාළුව වගේ ගැහි ගැහි හිටියේ. අපිට උණු කෝපි විටින් විට ගෙනත් දුන්නා. රෑ අපි දෙන්නට සහලෝලා උනගත්තා. කොත්තමල්ලි ඇස්පින් බිව්වත් හරි ගියේ නැහැ. මම හිතුවා මට ජලසන්නියක් ඇතිවේවි කියලා. පසුදා අපිව අලව්ව රෝහලට රැගෙන ගියා. එතනින් පොල්ගහවෙල රෝහලටත් මේ කෘතිම වැස්ස අපිරිසුදු ලිඳකින්ද කොහෙද වතුර අරන් තිබුණේ. මුළු ඇඟම කසන්න ගත්තා. මුලින් චිත්‍රපට අත්දැකීමක් වුවත් චිත්‍රපටය බලනකොට ඒ දර්ශනය හොඳම දර්ශනය කියලා කවුරුත් අගය කළා. අවිරංගනි සේරසිංහ මහත්මිය උපත ලබා තිබෙන්නේ 1927 ජුනි 21 වෙනිදා. මේ වන විට ඇය 94 වියේ පසුවනවා. ඇය ඉපදී ඇති මුදුන්කොටුව රුවන්වැල්ල ග්‍රාමයේ. ඇයගේ සම්පූර්ණ නම සඳහන් වෙන්නේ අයිරංගනි රොක්සානා මිත්තෙනිය ලෙසයි. ඒ ඇයගේ උපතින් ඇයට ලැබුණු නමයි. කෙසේවෙතත් ශාන්ත බ්‍රිජට් කන්නාරාමය බිෂොප් විද්‍යාලය, මහනුවර උසස් බාලිකා විද්‍යාලය, ලංකා විශ්වවිද්‍යාලය යන ආයතනවලින් ඇය අධ්‍යාපනය හදාරා ඇති අතර ප්‍රථමයෙන් ඇය වෘත්තියකට එක් වී ඇත්තේ ගුරුවරයකු ලෙසයි. ඒ මියුසියස් විද්‍යාලය තුළින්. ඉන්පසු ජනමාධ්‍යවේදී ටයිම්ස් ආයතනයේද ඉන්පසු රංගනයෙන්ද ඇය ජීවිතය හැඩකරගත්තා. දරුවන් දෙතෙනෙකුගේ මවක් වන ඇය රවි සේරසිංහ සහ රංජිත් සේරසිංහ යන පුතණුවන් දෙතෙනෙකුගේ මවයි. ඇය විවාහ වී සිටියේ වින්ස්ටන් සේරසිංහයන් සමගයි. කෙසේ වෙතත් නිදුක් නිරෝගී සුවයෙන් ඇය තවත් බොහෝ කාලයක් යෙහෙන් වැජඹේවා යන්න අපේ පැතුමයි.